ජාතික ජනමාන වේගෙ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ මේ IMF සමග තියෙන සබඳතාවය කොහොමද වුන් සමග ඉදිරියට යන්න තමන් ඔබතුමාලා ආණ්ඩුව පිටවනවා නම් IMF නැතුව යනවද IMF වලට වෙන කොන්දේසි දානවද IMF ගලවනවද මොකක්ද සැලැස්ම ඔසුදර්ම ස්තුතිය අද තුලාවට ආරාධනා කිරීම පිළිබඳව ඉතින් අපි අද ජාතික ජනබල වේගයට ආරාධනාවක් තිබුණා විශේෂයෙන් අපි මේ වුන් හම්බෙච්ච තුන්වෙනි අවස්ථාව ජාතික ජනබල වේගය එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි අපේ වැඩපිළිවෙල අපේ ඉදිරි ගමන් මඟ අපේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් තමයි කරේ. ඔබ අහනවානේ මේ ජනාධිපතිතුමා එන්න කිව්වා කියන එක කියලා කවුද ගියේ? කවුද ආවේ? රනිල් වික්‍රමසිංහත් එක්ක කතා කරන්න හර්ස සිල්වායි තව එක දෙනෙක් දවිලා හිටිය. වෙන කවුරුත් ආවේ නැහැ. IMF එකත් ආවේ නැහැ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාවකට යනවා. එහෙනම් පක්ෂත් එක්ක එහෙමනේ යන්න ඕනේ. දැන් මේ 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 වෙන මොකක්වත් නෙමෙයි මේ කරන්නේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊළඟ වාරිකයේ ලබා දීම සඳහා වෙච්ච සූදානම දින මොකද ගියේ මාර්තු දා මේ මාර්තු වලට අවුරුද්දක් ඉවරයිනේ. ඒතර අවුරුද්දකට ඩොලර් මිලියන 662ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතයි. සායේ ලබා දීම තමයි මේ ගිවිසුමේ තියෙන බව එළමෙන අවුරුදු 4 සඳහා. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් මුදලකුත් ලෝක බැංකුවෙන් යම් මුදලකුත් ලබා දෙනවා. ඉතින් ඒ කාලය තුල අපිට ලැබෙන මුදල පිළිබඳ අදහසක් තියෙනවා. එතන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි ඇවිල්ලා තියෙන මේ අවුරුදු 4 ගිවිසුමත් ඒ ගිවිසුමත් එක්ක රට ඇතුලේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තියට අදාළ ක්‍රියාමාර්ගත් එක්ක බරපතල ප්‍රශ්නයක් තියෙනවාද අපේ සමාජයේ. ඒ නිසා එකක් රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක මේ ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. මොකද මේ මේ අය කරන ක්‍රියාකාරකම මොකද්ද? මේ අයගේ භාවිතාව මොකද්ද? මේ අයගේ හැසිරීම මොකද්ද කියලා රටම දන්නවා. එතකොට ඒ දැනගෙන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ සාකච්ඡා යන පළවෙනි මොහොතේ සිට ඒ හැසිරීම භාවිතාව ක්‍රියාමාර්ග කොහොමද කියලා ගන්නවා. 2022 23 මාර්තු මාසේ තිබිච්ච ඡන්දේ කල් දාලා තමයි එක පැත්තකින් ඡන්දේ පැත්තකින් තියලා පළාත් පාලන ඡන්දේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඡන්ද ක්‍රමය යටතේ ආපු මැතිවරණ කාලසටහනට ආපු ඡන්දය අත්නෝමතික සහ නීති විරෝධී ලෙස කල් දාලා තමයි මේ IMF එකේ ලෝන් එක කරන් තමයි එකත් වහගත්තේ. ඒතර මේ IMF එකේ ක්‍රියාමාර්ග සහ රටක ආර්ථිකය කියන එක සම්බන්ධයෙන් තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදුවේ ප්‍රාග්ධනීය හිමි රටවල් එහෙම නැත්නම් ලෝකයේ දියුණු ධනපති රටවල් තමන්ගේ වෙළඳපොළ ආධිපත්‍යය අත්පත් කර ගැනීම සඳහා. නිසා වෙළඳපොළ ප්‍රවේශයට තමන්ට තියෙන බාධා ඉවත් කර ගැනීම වෙනුවෙන් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෝකයේ රටවල් නිදහස් වෙළඳපොළට අවශ්‍ය කරන ආර්ථික සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් තමයි මැදිහත් වෙන්නේ. ඒ මැදිහත් වීම සඳහා උන් භාවිතා කරන ක්‍රියාමාර්ග තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය ලැබීමේ ලබා දීමේදී නැත්නම් ඔවුන් මැදිහත් වීමේදී අයවැයෙහිගේ පියවා ගැනීමට වෙළඳ සේසෙහි පියවා ගැනීමට තමයි මුදල් දෙන්නේ. ඒත් ඒ සඳහා මුදල් දෙද්දී ඒගොල්ලෝ උපක්‍රමික ලෙස පාවිච්චි කරන ක්‍රියාකාරකම් තමයි අපේ රටේ ආර්ථිකය ඇතුලේ තියෙන රාජ්‍ය මැදිහත් වීම ඉවත් කිරීමටත් වෙළඳපොළ නිදහස් කරන්නට අවශ්‍ය කරන නීති ලිහිල් කර ගැනීමත් කියන කාරණා. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අයවැය තියෙනවා. දැන් මේ අයවැය අනුව අනුගමනය කරන ක්‍රියාමාර්ගත් භාවිතාවත් ගත්තහම දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එක වෙලාවක එකක වෙනවනේ වංචා දූෂණ නැවැත්වීම සඳහා වෙච්ච ප්‍රතිපත්තිය නීතියකුත් හදනවනේ. හැබැයි කෝප් කමිටුවේ සභාපති කරන්නේ කවුද? මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නෙමේ. අල්ලසා දූෂණ විමර්ශන කොමිසමේ නඩුවක් තියලා ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා නඩුව ඉවත් කරගත්තා. තවත් නඩුව ඉස්සරහට දැමීම නිතයි චෝදිතෙක් තමයි මේකේ සභාපති කරන්නේ. එතකොටම accountability සම්බන්ධයෙන් වගවීම සම්බන්ධයෙන් වගකීම සම්බන්ධයෙන් රටේ අපි හදන චිත්‍රය මොකක්ද එක? එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මොකක්ද දැන් තියෙන මේකේ සම්බන්ධය? ඒගොල්ලෝ මේක ඒගොල්ලෝ දන්නවා මේවා මේ අය මෙහෙම මේවා කරනවා කියලා. ඒක තමයි ස්වභාවය. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙනවා මේ වෙළඳපොළ නිදහස් කරන්නට අවශ්‍ය කරන බාධා ඉවත් කිරීම සඳහා අපේ රටේ රාජ්‍ය ආයතන පද්ධතිය තෙල් අපේ රටේ බලශක්තියේ ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ඒ නිසා විදුලි බලය සහ කංජ තෙල් කියන කාරණා දෙකම ගත්තාම තෙල් දැන් තෙල් සංස්ථාව කොටස් කරලා හතරකට දුන්නා. දැන් මොකක්ද ජනතාවට තියෙන පහසුව? දැන් තෙල් සංස්ථාවේ නිකන් චෝදනා කරේ මේක දේශපාලනීකරණය වෙලා පාඩු ලබනවා නැහැනේ. පහුගිය අවුරුද්දේ බිලියන 70ක් ලාභයි. ඒක තමයි මේ කොටස් කරලා වික්කේ. ඊට පස්සේ සේවකයන්ගේ නඩත්තුව සේවකයෙකුට තෙල් ලීටරයකින් යන්නේ 198යි උපරිම. හැබැයි මේක විකිණීම විසින් මොකක්ද අත්පත් කරගෙන තියෙන්නේ? මේක සමාගමකට දීම විසින් කිසිවක් නැර ලාභෙත් දැන් කොටසක් යනවා. ජනතාවගේ රුපියල් 100 කතර අමතර බද්දක් ගහලා ගන්න තෙල් ලීටරයක එකක් නැහැ. එක පැත්තකින් අනිත් පැත්තෙන් බදු ගැසීමේ කාරණේ.
pay tax එක threshold එක يعني බදු අය කරන සීමාව රුපියල් ලක්ෂය දක්වා අඩු කරා මාසෙකට ඒක විසින් අපේ රටේ මැද පන්තිය සහ වෘත්තිකයන්ට විශේෂයෙන් වෘත්තිකයන්ට බරපතල විදිහේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා වෘත්තිකයන් අර සාමාන්‍ය විදිහට රට දාලා යන එක වෙනුවට රට දාලා යන එක වැඩි වෙලා තියෙනවා යම් ප්‍රමාණයක් එතන ඒව හරහා මේ අපිට ප්‍රකාශනපත් කරන්නේ රට ඇතුලේ වෘත්තිකයන්ට ඔවුන් බදු ගෙවනවා බෑ කියලා කවුරුත් කියලා නැහැ හැබැයි බදු අය කිරීම සාධාරණයි 140,000ක් විතර බඩු මල්ලකට යනකොට බඩු මල්ලට 140,000ක් යනකොට රුපියල් ලක්ෂයට බදු ගන්න. ඊට පස්සේ වැට් එක අය කිරීම සම්බන්ධ කාරණේ. දැන් මේකට තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා. ඕගොල්ලන්ගේ අය වැය වියදම් වැඩි, ආදායම අඩුයි. ඒ නිසා වියදම් වැඩි වීම නිසා ඕගොල්ලන්ට විශාල ලෙස ණය වෙන්න වෙලා තියෙනවා. 2022 අප්‍රේල් ඉඳන් ණය ගෙවන්නදී රටක් වෙලා තියෙනවා. ඒ නිසා ණය වාරික වැඩි. ඒ නිසා ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රටක් කියලා ඕගොල්ලෝ ප්‍රකාශනපත් කරලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට තියෙන ටාස්ක් එකක් මොකද්ද? අයවැය තුළ ප්‍රයිමරි එහෙම නැත්නම් ප්‍රාථමික අතිරික්තයක් ඇති කරගන්න. ප්‍රාථමික අතිරික්තයක් ඇති කර ගැනීම සඳහා ණය පොලිය ඇතුළු ගෙවීම් වල ආදායමට වඩා වැඩිවීමක් පෙන්න ගන්න ඕනේ දැන්. ඒක පෙන්නනම් මොකද කරන්න වෙන්නේ? අපේ බදු ආදායම වැඩි කරන වෙන ආදායම් නැහැ රටට. තෙල් සංස්ථාවෙන් ආපු ලාභය තිබුණා නම් ඒකත් එන්නේ තිබුණා. දැන් ඒක එන්නේ නැත්නම් ඒ වගේ රාජ්‍ය ආයතන වල තිබිච්ච ආදායම අපිට එක පැත්තකින් අඩු වෙනවා අනිත් පැත්තෙන් රටට ආදායම් උත්පාදනය කරන මාර්ග අපිට අඩුයි. ඒ වෙනුවට අපි මොකද්ද කරලා තියෙන්නේ? ගත්ත ණය වලින් ගෙවා ගන්න බැරි තරමේ ණය කන්දක් ගොඩ ගන්න තියෙනවා. 2024 අවුරුද්දේ සුදර්ම අපේ රටේ මේ අයවැය ලේඛනයේ කියනවා බිලියන 2659ක් පොලී වාරිකේ තියෙනවා. බිලියන 2659ක්. අධ්‍යාපනයට වෙන් කරන්නේ බිලියන 250යි. සෞඛ්‍යයට වෙන් කරන්නේ 280යි. අවුරුදු 10කට වැඩි අධ්‍යාපනයට වෙන් කරන සල්ලි එක අවුරුද්දක පොලී ගෙවනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ජනජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා අධ්‍යාපනයට වියදම් කරන සීමාව සීමාවක් තියෙන පුළුවන්. සෞඛ්‍ය දැන් සීමාවක් එනවා. ඒ වගේ රාජ්‍ය වියදම් අඩු කර ගැනීම සඳහා වෙච්ච පියවරවල් වලට යන්න. රාජ්‍ය සේවය අඩු කරන්න. බඳවා ගැනීම නැහැ රෝහල් වල. පාසල් වල බඳවා ගැනීම නැහැ. ඇයි? බඳවා ගැනීම ඇති කරොත් වියදම් වැඩි වෙනවා. ඒ වෙනුවට වියදම් කප්පාදු කිරීම සඳහා වෙච්ච මග පෙන්නනවා. මග පෙන්න ගමන් අනිත් පැත්තෙන් කියනවා ඔයගොල්ලෝ ප්‍රයිමරි සර්ප්ලස් එකක් හදා ගන්න. ප්‍රාථමික අතිරික්තයක් හදා ගැනීම සඳහා ආදායම් වැඩි කර ගන්න. 2002 ගහපු වැට් එක හඳුන්වා දීපු වෙලාව ඉඳන් වික්‍රමසිංහ ආණ්ඩුවෙන්මයි හඳුන්වා දීපු වෙලාව ඉඳන් බදු ගැහුවේ නැහැ භාණ්ඩ කාණ්ඩ 138කට ඒ 138න් 97කට මේ පාර ගහනවා කුස්සියට ගැහුවා ඉස්කෝලේට ගැහුවා ඉස්පිරිතාලේට ගැහුවා ජනතාව එකෙන් තමයි පීඩාවට පත් වෙලා තියෙන්නේ හැබැයි අපි අහනවා දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ පහසුකම් අරන් අවුරුද්දක්නේ ජනතාවට මොකද්ද ලබා දීපු පහසුකම් ජනතාවට මොකද්ද ලැබුණු පහසුකම් ඒ වෙනුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවුරුද්දටම වෙලා තියෙන්නේ ගෙවන මුදල වගේ. අපේ රටේ විදේශවලනේ ශ්‍රී ලංකාවේ පහුගිය අවුරුද්දේ ගියා මිලියන 6000ක්. ඩොලර් මිලියන 6000ක්. දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පහසුකම් ලබා ගැනීම විසින් තියෙනවා මේ ණය නොගෙවා සිටීමට ගත්ත කාලයට ඒගොල්ලෝ යම් මැදිහත් වීමක් කරමින් තියෙනවා. තව දුරටත් නොගෙවා සිටිනවාද ගෙවීම සඳහා ක්‍රියාමාර්ග වලට සාකච්ඡා මේසයක් සකස් කරන්න. හැබැයි රට මෙතෙන්ට වැට්ටුවේ ජනතාව නෙමෙයි. රට මෙතෙන්ට ගෙනල්ලා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නෙමෙයි මේ දූෂිත දේශපාලනය. ඉරටේ නරේ දේපල කොල්ල කාලා හොරකම් කරලා අහු වෙලා හිරගෙවල් වල ඉන්න ඕන නිසා කැබිනට් එකේ ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ ඇතුලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක නෙමෙයි රටේ ප්‍රශ්නේ තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා. රටක් හැටියට අපි දැනගන්න ඕනේ සුදර්ම අපේ රටේ වැඩපිළ අඩුම ගානේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ EFF එක දෙන වෙලාවේ මේ විස්තර ගිවිසුම දෙන වෙලාවේ රටෙන් අඩුම ගානේ ආණ්ඩුවෙන් ප්‍රොපෝසල් එකක් දෙන්න ඕනේ. ඒ නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රොපෝසල් එකක් කරම තමයි මේගොල්ලෝ එකඟ වෙන්නේ. ඒ නිසා අපි නිශ්චිතව කියලා තියෙනවා අපි මේ ඇග්‍රීමන්ට් එක සංශෝධනය කරන්න ඕනේ. අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ එකඟ වෙලා තියෙන එකඟතාවයන් වෙනස් කිරීම සඳහා අපි ඉස්සරහට කටයුතු කරනවා. මොකද ඒකට ජනවරමක් අපිට ලැබෙනවා. ඒ ජනවරම අනුව අපි මේ සාකච්ඡාව ඉස්සරහට කරගෙන යනවා කියන කාරණය අපි ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ඕනම මුල්‍ය ආයතනයක් එක්ක ඉදිරියට ගනුදෙනු කරනකොට රටේ ජනතාවත් ජනවරමත් ඒ වගේම රටේ ජාතික සම්බන්ධ ඉලක්කත් එක්ක ඒ ආයතන එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණේ අපි තාම පැහැදිලිව ඒ ආයතනට කියලා තියෙනවා. ඒකටම කියන්නේ දැන් ඒ කියන්නේ IMF සඳහා ඔබතුමාලගේ ප්‍රතිපත්ති මාර්ගය. මම කියන්න හැදුවේ සදාර මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ සමග ජනබලකට ලෝකේ සමුපකාරයක් කියවනේ. එහෙම එකක් නෙමෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමාජික වීම සඳහා ගෙන්න ඕනේ ගාන. එහෙම නැතුව මේ ලක්ෂයක් දිලා සමාජික නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ෆැසිලිටේෂන් ගන්න නම් චීනෙත් ගන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ටෙක්නිකල් සපෝට් ගන්න. චීන ගන්න ඕන දෙයක් නැහැ. ලෝකේ රටවල් සමාජික වෙලා තියෙනවා විවිධ තාක්ෂණික සහාය ගන්න වගේම මුදල් ගන්න. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ට අවශ්‍ය කරන ලෙස
ඒක මේ කියන්නේ උඹලා මේව මේව කරපන් කියලා. ඒක තමයි මේ කරමින් තියෙන්නේ. වෙළඳපළ නිදහස් කරන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ ඒක. ඒක නිසා ඒකට අදාළව රටක් ලෙස අපි ඉදිරිපත් කරන්න අපේ වැඩපිළිවෙල. දැන් මං ඇහුවා වරුණගෙන් ඇහුවා කෝත් කියන්න. එහෙම එකක් නැහැ. අපේ කියන්නේ IMF එකේ වැඩපිළිවෙලට. අපේ කියන්නේ IMF එකේකට. හැබැයි අපි අහන්නේ නම් ආණ්ඩුව දාපු වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න එකඟ වෙන්න. එහෙම ඒවා දාලා නැහැ අඩුම තරම. අපි IMF එකත් එක්කත් කතා කරනවා. කතා කරනකොට අපි කියනවා මේවා ඒගොල්ලෝ. ඒ විතරක් නෙමෙයි. ඒ නිසා රටක් හැටියට මේගොල්ලෝ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකක් දුන්නා. ඒකට තමයි මේ යන්නේ. අපි අහන්නේ නම් වැඩපිළිවෙලක් තියෙනවා දාන්න පාර්ලිමේන්තු අඩුම ගානේ පාර්ලිමේන්තු දාලා නැහැ. අනිත් එක තමයි මේ පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් සයිටම් සම්බන්ධයෙන් අලුත් වෙලාවක මේ මන්ත්‍රී මෙයා නලින්ට එන්න කියලා සාකච්ඡාවකට අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ මේ වෙන තැනක. මේ නැට්ටෙන් අල්ලන් දඟලනවා. අපි වෙන දවසක් වෙන දවසක් ගමු. වෙන දවසක්. ඉතින් මම අර කියපු කතාව කියන්නම් අපේ රටේ සර්විස් account එකෙන් ඩොලර් මිලියන 900ක් විතර යනවා පෞද්ගලික පඩි ඇතුළු විශ්වවිද්‍යාලවල දරුවන් සහ විදේශ සංකාමස ඩොලර් මිලියන 900ක් විතර යනවා. අපිට 6000ක් එනවා. මේක බැලන්ස් කරන විදිහක් තියෙනවා. ඒක ඇතුළ ගත්තොත් එහෙනම් උදාහරණයක් කියන්නම්කෝ tax නොගෙවා Google Facebook දෙකට විතර ඩොලර් මිලියන 230ක් යනවා සදන්න. අපි tax කරගන්නේ නැහැ මේ වගේ. ඩොලර් මිලියන 230ක් යනවා. මේ රටක ආදායම් ගන්න තව පාරවල් තියෙනවා. ඒ නිසා බදු අඩු කරලා ආදායම් ගන්න විදිහ හුවනේ. රට කරන්නේ කොහොමද කියලා. තව පාරවල් ඇති තරම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපේ රටේ ටී මාකට් එක දැන් අවුරුදු 100කට වැඩි තවත් දුවන්නේ රුපියල් වල 10 ඔක්ෂන් යන. ඩොලර් කරලා නැහැ. ඩොලර් වෙන පාරවල්. නැව් යනවා. තව තියෙනවා පාරවල් මං කියන්නේ. ඒ නිසා එහෙම වුණොත් අර මහ බැංකුවේ පඩි වැඩි කරගන්නත් පුළුවන්. නැහැ, එහෙම වුන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඕනේ නැහැ. මහ බැංකුවේ පඩි වැඩි කරන්න. මහ බැංකුව ස්වාධීන වීම හරහා කරලා තියෙන්නේ. බැංකුවල කොහොමත් පඩි වැඩි වෙනවා 125ක 30ක අවුරුදු 3ට. හැබැයි අර උසස් නිලධාරීන් කීප දෙනෙක් 170ක වැඩි කරන තුසු ධර්ම. හරියට ඔබ පල්ලෙහා වැඩ කරන කට්ටිය අඩුවෙන් දීලා ඔබ වැඩි කරගත්තොත් අසාධාරණයි. අන්න ඒ වගේ තමයි මහ බැංකුව කරලා තියෙන්නේ නියෝජ්‍ය අධිපතිවරු කරලා තියෙන වැඩේ. මම මේ කියන් ආව ඒ කතාව ඇතුලේ තියෙනවා තව කාරණා කීපයක්. ඒ නිසා මේ 88 89 ගැන ඕනනම් වෙනම කතා කරමු ධර්ම එන්න කියන්න. ඔව්. එන්න කියන්න කියලා දෙන්න අපි වෙනම සාකච්ඡාවක් දාමු. මේ දැන් කියනවා බස් කියන හෙන්න දවැන්ත පාඩුවක් කියලා. අපේ GDP එකේ ගාන කියන්න කියන්නේ 88 89. නෑ ඔය බුදුවර කියන්නේ. අපේ GDP එකේ අර ප්‍රතිපත්තිමාලාව කියන්නේ. නෑ මම කියන්නේ ඒ නිසා මේවට උත්තර දෙන්නත් බෑ නැත්තම් මේ උත්තර දෙන්න තලා නැතුව. ඒ විතරක් නෙමෙයි දැන් මම හරි පැහැදිලිව ඇහුවානේ. වරුණ දන්නේ නෑ යා ලංකායක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 2018 එකත් කියලා හොයන් තියෙනවා යා ලංකායක හදන හැටි. මම ඒකට කියපු කතාවක් දන්නවා. හැබැයි යා ලංකායක නඩුවක් අහලා එයා ලංකාවක ගත්ත ෆ්ලයිට් ඩීල්ස් සම්බන්ධ මේ ෆ්ලයිට් ඩීල් එක සම්බන්ධ ලීසින් ඩීල් එක පගාව ගත්තා කියලා නඩුවේ අහුනේ එංගලන්තෙදී ලංකාවේ නෙමෙයි ඒක ප්‍රසිද්ධ එකක් අපිට චාන්ස් වෙන හිරේ එළියා රනිල් වික්‍රමසිංහ ඩොලර් මිලියන 108ක් ගෙව්වා SMS එකට චරිත රත්නත්ගේ මේ මල්ලි එයා ලංකාවක ඒකට හිටියේ ඒව මොකක්වත් දන්නේ නැහැ ප්‍රසිද්ධ දිනේ එක අර කණ්ඩ ඕනුනම කබර ගෝයා තල ගෝයා කරගන්නේ මම නම් කියන්න ඕන එක මූණටත් කියනවා අපි නම් කියන්න ඕන එක හරියට කියනවා පක්ෂේ මාරු කරා කියලා නැත්තම් දේශපාලන ප්‍රතිපත්තිය මාරු වුණා කියලා ඇත්තන වහගෙන යන්න බෑනේ. ඒ නිසා මේක අපි හරි රටම දන්න කතාවක්. ඒ නිසා එයා ලංකායක මෙතෙන්ට වටලා තියෙන ආකාරය අපි අහුවේ මේ. ඇයි මේක නවත්ත ගන්න නැත්තේ? ඇයි මේ ලීසින් ඩීල් එක ඇතුළේ ගිහිල්ලා ඒක ආයතනෙත් එක්ක සාකච්ඡා කරන්නේ නැත්තේ? ඇයි නඩුවක් දාන්න බැරි? ඔබ අහුවා නඩු දාන්න බෑ. පොදු දේපලට සුධර්ම නඩු දාන්න පුළුවන් නීතිපතිවරයාට. අපි CID එකට දාපු පැමිණිලි ඇති තරම් තියෙනවා. FCID එකට දාපු පැමිණිලි ඇති තරම් තියෙනවා. පැමිණිලි විභාග කරලා පරීක්ෂණ කරලා FCID එක නීතිපතිවරුට මේසෙට ෆයිල්ස් තියෙනවා. අපිට මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන්. හැබැයි මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා ආපහු අපි අවුරුදු 5ක් විතර බලන් ඉඳනවා මේ නඩුව විමසනකම්. එච්චර කල් ඇවිල්ලා ඉන්නේ මේ අපේ රටේ ආයතනයක් විසින් ආපු ගිවිසුමක් කරන් නාස්ති වෙන ඩොලර් මිලියන 100කට වැඩිය. ඒක නවත්තන්න කියලා අපි මේ කියන්නේ. ඒක කරන්නේ නැතුව මේක විකුණන එකගෙනම කතා කරනවා. ඒ නිසා ජාතික ජනබල වේගය ලෙස මේ රට හදන වැඩපිළිවෙල ඇතුලේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ වගේම කෙනෙකුට පෞද්ගලික අධ්‍යාපනය ලබන්න ඕන නම් ඒකට අවස්ථාව කොහොමද තියෙන්නේ? ඒ නිසා රාජ්‍ය ආයතන විතරක් නෙමෙයි පෞද්ගලික අංශයක් තියෙනවා. අපේ රටේ හෝටල් කරන්නේ නැහැ රජය. ඒ නිසා අපේ සංචාරක ව්‍යාපාරය වගේම තවත් ආයතන තියෙනවා යන්න ඕනේ නැහැ. හැබැයි තරගකාරීත්වයේ සහතික කරන්න බැරි කිසිදු ආයතනයක් පුරන්න හොඳ නැහැ. තරගකාරීත්වයේ සහතික කරන්න පුළුවන් ආයතනයක් ඇතුළේ තමයි ඔය ටෙලිකොම් එක තියෙන්නේ. ඔය තාක්ෂණයත් එක්ක මේකට යන්න ඕනේ නැතුව පවතින්නේ නැහැ. ඒක තමයි තරගකාරීත්වය. තරඟකාරීත්වයේ සහතික කළ නොහැකි කිසිදු ආයතනයක් විකුණනවා කියන ජනතාවට ගහනවා කියන එක. ඒක ජනතාවට දරන්න බැරි වෙනවා කියන එක. ඒ නිසා අපි අපේ වැඩපිළිවෙල ඇතුළේ මේව හරි පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙමෙයි රට හදන වැඩපිළිවෙලත් ජනතාවත් එක්ක එකතුලා මේ මොහොතේ යන එකට හැමෝම කලබල වෙලා තියෙනවා. කලබල වෙන්න එපා. මැතිවරණයක් තිබ්බට පස්සේ රටේ ජනතාව තීරණය කරයි මොකද කරන්නේ. ඒ නිසා IMF එකට දෙන්න ඕන වැඩපිළිවෙල මොකද්ද? ජනතාවට දෙන්න ඕන වැඩපිළිවෙල මොකද්ද කියලා අපි දන්නවා. අපි ඒක ජනතාවට අදාළ මොහොතේ දෙනවා. දැනුත් අපි මේ කියමින් තියෙන්නේ අපි අපේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල කොටස්. හොඳයි. මෙතෙන්ට එන්නේ ජාතික ජනබල වේගය ලෙස. ඔව්. නමුත් ඔබතුමා නියෝජනය කරනවා ජනතා යුක්ත පෙරමුණත් නියෝජනය කරනවා ජාතික ජනබල වේගය ජනතා යුක්ත පෙරමුණ අපි වෙනස් මත දරන්නේ අපි එක සමාන මතයක් දරන නිසානේ අපිත් එක්ක කණ්ඩායම එකතු වෙලයි. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව අපේ ස්ථාවරය හරි පැහැදිලි. මේ අර බටේ දුවන්නේපා බොරුවට.
hari pahedilu kiwa jati antara mulia aramudala kianne eka ma bisa nduma nemei nishita ini deh hebei deng mei weno kota jati antara mulia aramudala pera tateka dahat teni para namia wila dine mei nikam mei mei donggala wani mei dahat teni para e dahat teni para mei wagi mei mei wagi project loan narantino haya para ma beti lati eka kuat complete tun nene eka deka eka kota mei jati antara mulia aramudala eka ma bisa nduma nemei wagi ma මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ අපි මේ ධර්ම ස්ථාවර කාරණා පහදෙලි. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක දැන් අපි රටක් හැටියට ගනුදෙනු කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවල අපි අපේ ස්ථාවරේ හරි පහදෙලිව කියනවා. අය මේක හංගලත් නැහැ, වහලත් නැහැ. ඒ කියන්නේ අර කොලේ වහලා නැහැ කොහෙටවත්. දැන් අපි අපේ මංකබව වෙනවා. ජාතික ජනබලවේගයේ ප්‍රොජෙක්ට් එක මොකද්ද දැන් ජාතික ජනබලවේගය. මම කියන්නේ ඒක. ඉතින් මම කියන්නම් ඔබට. දැන් ජාතික ජනබලවේගයේ අපි නිශ්චිතව කියලා තියෙනවා මේ වැඩපිළිවෙල සංශෝධනය කළ යුතුයි. ඒක අදත් අපි කිව්වා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න සූදානම් කියන එකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළ පිළිගන්නවා කියන එකයි සූදානම් මොනවද ඉදිරිපත් කරන්නේ එන්නේ මං කියන්නේ ඒකයි නේද දෙකක් නෙමෙයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වැඩපිළිවෙල ඇතුලේ අපි පිළිගන්නේ නැති බොහෝ දේවල් තියෙනවා ඒ අපි පිළිගන්නේ නැති දේවල් වලට අදාළ අපි කරුණු දැන් කියලා තියෙනවා ඒක පොයින්ට්ස් බයි පොයින්ට්ස් දෙන්න ඕන අපි වෙලාවට දෙන්න කලබල වෙන්න එපා කලබල වෙන්න එපා නෑ දැන් දැන් මොකටද වාට දෙන්නේ ඒගොල්ලෝ තමන්ගේ අර ප්‍රාග්ධනයේ සපේන රටවල් වල ප්‍රාග්ධනය තමයි අපිට දෙන්නේ. ලෝකේ වැඩිම වැඩිම ණය ආරංචි රටවල් ටික තියෙනවා. ඊජිප්තුව, නයිජීරියා වගේ රටවල් තමයි ලෝකේ වැඩිම ණය ආරංචි. අපි එච්චර ණය ආරංචි නැහැ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය ටික අරගෙන දැන් වියදම් අඩු කිරීම සඳහා, නාස්ති අවම කිරීම සඳහා, වංචා දූෂණ අඩු කිරීම සඳහා කටයුතු කරනවා කියලා කිව්වේ. ඒක එහෙමද කරලා තියෙන්නේ. මේ බජට් එක ඇතුලේ තියෙන මේ බජට් එකේ යෝජනාව ඇතුලේ ජනාධිපතිරාගේ වැය ශීර්ෂයේ සම්මත වෙලා මාසයක් යන කලින් තවත් පරිපූර්ණකයක් දානවා මිලියන 200ක් කියලා මොකටද ගුවන් ගමන් වලට දැන් 18 පාරක් පිටරට ගිහිලා ජනාධිපති මොකක් කර ගෙනවද රටට ඒ නිසා මේ මං කියන්නේ මේ සරල කාරණා නෙමෙයි මෙතෙන් සිට ගත්තාම ඇතිතරම් තියෙනව කරන්න ඕන දේවල් අපි නිශ්චිතව කියලා තියෙනවා රාජ්‍ය දේපල පෞද්ගලීකරණය පිළිබඳ අනුගමනය කරන ක්‍රියාමාර්ග අපි එකක නැහැ මේක IMF එක කියලා නැතුව ඇති දැන් මේ කියනවා නෙමෙයි IMF එක නෙමෙයි රටේ වැඩ පිළිවෙල කියලා එහෙනම් කියනවා IMF එක කියවනේ අපි තමයි ආණ්ඩුවේ මේවා විකුණන්න කියලා එහෙම කියන්න ගන්න පුළුවන්. එහෙම නැහැ IMF එක අපි අහනවනේ මේවා. ඒ ඒ විතරක් නෙමෙයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇයි අපිත් එක්ක සාකච්ඡා කරන්නේ? දැන් මේ ආණ්ඩුනේ. එක්සත් ජාතික පක්ෂ මේ බෞද්ධ පෙරමුණ ආණ්ඩුනේ දැන්. ඇයි අපිත් එක්ක සාකච්ඡා කරන්නේ? ඒගොල්ලෝ රටේ දේශපාලන පරිවර්තනයක් පිළිබඳව ඒගොල්ලන්ටත් ඉව දැනෙනවා නැතුව නෙමෙයි. ඉතින් එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපෙන් අහන මොකද්ද වැඩපිළිවෙල? අපි කරන් මම ඔබට කියනවා. දැන් සමගි ජනබලවේ එක්ක සාකච්ඡා කරනවා. ඔව් දැන් ඒක තමයි සමගි ජනබලවේ එක්ක සාකච්ඡා කරනවා. ඉව දෙකක් තියෙනවා. ඉව ඉව මෙහෙමනේ සුධර්ම ඉව දෙක උනත් දැනෙන තැනට හොඳට දැනෙනවා ඉව ඒකයි ඒ තියෙන්නේ දැන් ඉව හොඳ උනත් දැනෙන තැනට හොඳට දැනෙනවා ඒ නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිශ්චිතව කියලා තියෙනවා අපි මේ ගිවිසුමත් එක්ක ඉස්සරහට යන්නේ නැහැ අපි මේ ගිවිසුම සංශෝධනය කරනවා ඒ සඳහා තමයි අපි ජනවරම ඉල්ලන්නේ අපි ඒකත් එක්ක ඉස්සරහට යනවා ඒකට අදාළ ක්‍රියාමාර්ග මොනවාද ඒකට ගන්න මොනවාද කියලා මම ඉස්සරහට කියන්නම් ඒ වගේම අපි රටේ ජනතාවට කියනවා ඒක මොකද්ද කරන්න කියලා මොකද ජනතාවත් එක්ක මිස ඇග්‍රීමන්ට් එක අපිට මේගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් නැහැ අපි ඒක ජනතාවට කියනවා දෙක දැන් වරුණ මතු කරානේ කරුණා ගණිතේ වැරදි වුණාට කමක් නැහැ මම ඒක ගණිතයත් එක්ක කියලා දෙන්නම්කෝ ශ්‍රී ලංකන් න්‍යායලයින් එක මෙතෙන්ට ගෙනාවේ කවුද මේ රටේ ජනතාවද ශ්‍රී ලංකන් න්‍යායලයින් එකේ කොටස් තුනක් තියෙනවා ඔයා දන්න හොඳට කේටරින් ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් පැසෙන්ජර්ස් කේටරින් එකත් ලාභයි ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් එකත් ලාභයි පැසෙන්ජර් එක තමයි පාඩු ඕකට තමයි අර මහින්ද රාජපක්ෂගේ මස්සිනා කපිල චන්ද්‍රසේන එයා බෝයින් එකත් එක්ක ඩීල් එක දාලා ලීසින් කම්පැනි ප්‍රශ්නේ තමයි ඔය මතු කරේ. එක ෆ්ලයිට් එකක ඩොලර් 1,75,000යි ලක්ෂ 4,000 අතර තියෙන A320 A330 ෆ්ලයිට්ස්. මාසෙක රෙන්ට් එක මේ කියන්නේ අවුරුද්දක නෙමෙයි. එතන මාසෙට ලක්ෂ 5යි නං එක ෆ්ලයිට් එකකට අවුරුද්දට කියන. ෆ්ලයිට් 20යි. අඩුම මිලියන 120 සිට 180ක් වැඩිපුර ගෙවනවා. ෆ්ලයිට් 20 සඳහා විතරක්. මිලියන 120ක් ඩොලර්. 10 නෙමෙයි. 60 නෙමෙයි. අපි මේක ගිහිලා ඇහුවා සභාපතිගෙන්. දැන් ඔයගොල්ලෝ කියනනේ මේ පෞද්ගලිකාංශේ ලොක්ක දාන්න ඕනේ මේවට කියලා. කවුද ඉන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉන්නේ පෞද්ගලිකාංශේ. හරි අහන්න. ශ්‍රී ලංකන් එක මහේ ප්‍රතිපත්තිය මොකද ශ්‍රී ලංකන් එක ඔබේ ආණ්ඩුවක් අව ශ්‍රී ලංකන් එක. හරි පැහැදිලි. මම කියන්නේ නේද? මම කියලා දෙන්නම්. ඒ නිසා මේ දැම්මනේ පෞද්ගලිකාංශේ මේකට. දාලා මොකද්ද කරේ?
එයත් බලනවා එයාගේ බිස්නස් එකක් කරගන්න පුළුවන්ද කියලා. තවුද දැන් ඉන්නේ අශෝක පතරගේ ඉන්නේ. නේ? එයාගේ බිස්නස් උත් ඔක්කොම පාඩලා ඒක අපි පැත්තක තියමුකෝ. නෑ හැදුවද මේක? දැන් අවුරුදු 3ක් ඔහු සභාපති. අපි ගිහිල්ලා නිකන් ඇහුවා අඩුම ගානේ බෝයින් සමාගම එංගලන්තෙත් එක්ක UK ත් එක්ක මේ ගනුදෙනුවේ ඩොලර් මිලියන 2400ක් නඩුව අහද්දි සෙටල්මන්ට් එකකට සෙටල්ුණා. එතනදී තමයි මේක සුදර්මන් හෙලිදරව් උනේ. කපිල චන්ද්‍රසේනලා පගාව අරගත්තා කියලා. මේ ෆ්ලයිට් ගේන ගනුදෙනුවට අපි ගිහිල්ලා ඇහුවා අඩුම ගානේ දැම්මද ඩිමාන්ඩ් ලෙටර් එකක්. අඩුම ගානේ ගිහිල්ලා කිව්වද ඔහෙලා ලක්ෂ 11ට ප්ලේන් අරන් තිබුණා සුදර්ම. මාසෙට ලක්ෂ 11යි ඩොලර්. ඩොලර් ලක්ෂ 4000 ප්ලේන් එක ලක්ෂ 11ට අරන් තිබුණේ. ඔය ඩීල් එක කැන්සල් කරන්න තමයි රනිල් වික්‍රමසිංහ චරිත රත්වත්තගේ SMS එකට ඩොලර් මිලියන 160ක් ගෙව්වේ. ඔයද වැඩ දන්න රනිල්. ඔය රට හදන රනිල්. ඔය 2015 17 කතාව මේ කියන්නේ. ඒ නිසා මේ කියන කතාව ඇතුලේ තියෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ ඇදගෙන යන පාඩුවකට. ඒ ඇයි? මේක ඉස්සල්ලත් කරා. මේක තියෙන හොඳම ගුවන් ගමන් ටික. එහෙම නැත්නම් ඩෙස්ටිනේෂන් ටික හොඳම අපේ මේ ගමන් ටික වික්කා. ඒක විකුණලා එමිරේට් එකත් කොටසක් තියාගත්තා. යන්න යනකොටම. ඉතුරු ටිකත් විකුණන්න හදනවා. ඊයේ පෙරේද අපි ටිකට් විකුණනවා සුධර්ම. ෆ්ලයිට් තියෙන්නේ 10යි. ෆ්ලයිට් 15කට ටිකට් විකුණන කොහොමද වැඩේ? ඕ මැනේජර්ලා කරන වැඩ. ඕන් සභාපති ප්‍රයිවට් සෙක්ටර් එකයිලා කරපු වැඩ. අවසානයේ එක ප්ලේන් එකක් ගත්තා ඩොලර් ලක්ෂ 24යි මාසෙක. ඩොලර් ලක්ෂ 24යි මාසෙට. එක ප්ලේන් එකක් ගත්තා ස්ටාෆ් එකත් එක. මොකද විකුණපු ටිකට් වලට ෆ්ලයිට් එක දුවන්න ඕන. මෙන්න ප්‍රශ්න හදපු එක. කවුද? ලංකාවේ ප්‍රශ්න කතා කරලා මේක කතා කරන්න වෙලාව දෙන්න. දැන් ප්‍රශ්න අහමු නිකන්. එතකොට විදේශ වලට යන විදේශ විනිමය තියෙනවා රට රේනවා කියලා කියනවා. අපේ රට විදේශ ශිෂ්‍ය වෙනවද? එන්නේ නැහැ. අපේ අධ්‍යාපන පිළිවෙලේ වැඩ පිළිවෙල ඇතුළේ එහෙම එකක් නැහැ. පශ්චාත් උපාධින ආයතනයක් අපේ රටේ හදලා නැහැ පිට රටවල ළමයින්. එතකොට අපේ රටෙන් යන රටට කොච්චර යනවද විදේශ විනිමය සර්විස් account එකේ? ඒකනේ අපිට බලපාන නිසා. ඒකේ ප්‍රශ්නේ වැරදි. අපේ රටේ හදලා නැහැ නෙමෙයි. හදන දිව නැහැ. අපේ රටේ ඔබතුමා නීතිජ් එක නිසා මේ බොරුවට බොරු ඒවා දාන්න එපා මහත්තයෝ. ඒක බොරු ඒවා දාන්න ඉන්නකො ඔබතුමාට අහගෙන ඉන්න. කෙටි ඒක තමයි. හරි පැහැදිලිව කියන්නේ. කෙටියෙන් ඔයා ප්‍රශ්න දෙකක් අහලා කෙටියෙන් අහන්න එපා සුදර්ම. මට වෙලාව දෙන්නකො මම පැහැදිලි කරනවා. කෙටි මෙතුමා දැන් ප්‍රශ්නේ අහන්නම ගත්ත වෙලාව දැක්කනේ ඔබ. මට උත්තර දෙන්න. ඊට වඩා වෙලා දෙන්න එපා ඔයා. එතකොට ඒ අපි මොකක් හරි නවත්තන්නේ නවත්තන්නේ රටට බලපාන්න ඕන නිසා. නේද? එතකොට විදේශ වලට යන විනිමයක් තියෙනවා අපිට එන විනිමයක් තියෙන මේකේ බලපෑමනේ ඒ නිසා අපේ රටේ අධ්‍යාපනයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ 185000 උසස් පෙළ සමත් වෙනවා 185000න් ලක්ෂයක් හැම අවුරුද්දෙම ගෙදර තියෙනවා දෙයිලමයිට කවුදක් කියන්නේ ඒ නිසා අපේ රටේ අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් ඕනේ අධ්‍යාපනය කියන්නේ සල්ලි තියෙන මිනිස්සුගේ සාක්කුවල තියෙන අම්මලා තාත්තලාගේ වත්කමට තීරණ කරන එකක් නෙමෙයි සුධර්ම ඒ නිසා අපි පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න කලින් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම ආණ්ඩුව බාර ගන්නවා ඊට පස්සේ කාට හරි ඕන නම් අපි ඒ ගැන කතා කරමු. ඔබ අහන ප්‍රතිපත්තියට ඕක තමයි උත්තරේ. ඒ නිසා මම කියන් ආවේ එයා ලංකාවේ සම්බන්ධයෙන්. ඒතකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අඩුම තරමේ අවුරුදු 4ක් ගියා සුධර්ම. බ්‍රිටිෂ් මේ හයි මේ ඉන්ටර්නැෂනල් කෝට් එකේ සෙටල් වුණා. බෝයින් එකයි UK සමාගමයි. එතනින් තමයි රටවල් 14 කම්පැනි 22කට අල්ලස් දීලා කියලා අහුවුනේ. අපි ලියුමක් කැවල නැහැ සුධර්ම. අපි ලියුමක් කැවල නැහැ පගාව ගත්තා කියලා අඩුම ගානේ. මේක අඩු කරගන්න. ලෝකේ අනිත් රටවල් මේ A320, A321, A330 flights ගැන මම මේ කිව්වේ. ඒ flights වලට අදාළ flight rate එක ගිහලා බලන්න දැනු. ඒකේ පහසුකම් වැඩි කරනකොට ගාන වැඩි වෙනවා. ඩොලර් ලක්ෂ 4 මාර දක්වා යනවා. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ කරන්න නම් මේ නාස්තිය නවත්තන්න ඕනේ. දෙවැනි එක අපේ ප්‍රතිපත්තිය. අපේ රටේ ජාතික සංවර්ධන ඉලක්කය ජාතික සංවර්ධන වැඩපිළිවෙලට අනුව අපේ රට සංචාරක ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් විශාල potential එකක් තියෙන දිවයින. එසා සංචාරක ව්‍යාපාරයේ මෙතුමා කියවන මේ අපේ සීසන් එකේ හොඳම මාස දෙක යන සුදම්. අපි පටන් ගන්න ඔක්තෝබර් වල අප්‍රේල් අවසානට අපේ සීසන් එක ඉවරයි. ඒ කියන්නේ අර යුරෝපේ පැත්තේ අමාරු කාලේ නේද මෙහාට එන විදේශිකයෝ. ඒතර අපේ සංචාරක ව්‍යාපාරය ඇතුලේ අපි දැන් කරන්නේ හෝටල් කාමර විකුණන එක. අපේ ප්‍රොඩක්ට් එක හැදෙන්නේ නැහැ අලුතෙන්. අපේ මහමුහුදේ සංචාරකයන් හදලා තියෙන ඉඩ නැහැ. අපේ සංස්කෘතික වටිනාකම් තියෙන මහා දැවැන්ත අනුරාධපුරේ. ඔයා ගිහිල්ලා බලන්න අද අනුරාධපුරේ කොච්චර සංචාරකයන් ඉන්නේ කියලා. අපි මොනවද ඒගොල්ලන්ට දෙන පහසුකම්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඕනේ සංචාරකයන් ඉන්නේ. අපේ රටේ සංචාරකයන් ගෙනීමේ ක්‍රියාවලියද අපේ රටේ ගුවන් සේවය අපිට අතිශය වැදගත්. ඒ නිසා ඒ ගුවන් සමාගම ජාතික ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යෑම රටේ ජාතික සම්බන්ධ ඉලක්ක ජාතික ඉලක්කයක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන කාරණේ තමයි අදාළ වෙන්නේ. ඒ අනුව ගත්තොත් එහෙම අපි කියනවා ඒ අනුව අපි ඉස්සල්ලාම් බලනවා අපේ සංවර්ධන ඉලක්ක වලට ජාතික ගුවන් සේවය කොහොමද පාවිච්චි කරන්න කියලා. හැබැයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ එහෙම නෙමෙයි ඇමතිවරයා ආපුවාම එයාගේ ලේලි දා ගන්නවා රජයේ ටිකට් කළමනාකරණයේ හැටියට. ඔන්න වැඩ කරන හැටි. මේ ගුවන් සමාගම දරන්න බැරි තරමට ඉහළ ඉන්නවා නිලධාරීන් 200ක් විතර ලක්ෂ 10ට වැඩි පඩි ගන්නවා හයිවේ එකේ ගානක් ගන්නවනේ සුධර්ම හයිවේ එකේ යන ගානක් ගන්නවා මේ පාඩුවම දැන් මොකක්ද ආණ්ඩුවේ පරිපාලනේ මොකක්ද ආණ්ඩුවේ සභාපතිරගේ මම ගිහිල්ලා ඇව්වා ඔයාගේ කොම්පැනි එකට වාහනයක් අරන් තියනවා නම් තුන් ගුණයක් දීලා
ආපු ගමන් මොකද්ද ඔයා කරන්න කියලා. දැනුත් සුධර්ම ලක්ෂණ අවයක් ගෙනෝ ෆ්ලයිට් වලට. ෆ්ලයිට් 20න් ෆ්ලයිට් 8 බිම ෆ්ලයිට් 12යි දුවන්නේ. ඉතින් මේ ඉතින් කියනවා මේක හෙන වනයක් මේක හෙන විනා. ඉතින් කවුද විනාශ කරලා තියෙන්නේ? ඇයි හරි තීරණ ගන්න බැරි? ඇයි නිවැරදි තීරණ ගන්න බැරි? රනිල් වික්‍රමසිංහට ටෙක්ස්ට් මැසේජ් එක ඩොලර් මිලියන 106ක් ගෙවන්න පුළුවන් නම් ඒක ඔබතුමාලා විකුණන්නේ නැහැ ඒක. නැහැ. लाभ लगम ලංකා හොස්පිටල් එක විකුණන්න හදනවා ඉන්ෂුරන්ස් එක විකුණන්න හදනවා ටෙලිකොම් එක විකුණන්න හදනවා විදුලි බල මණ්ඩලයේ කොටස් හතර කරලා විකුණනවා විදුලි බල මණ්ඩලයේ විකුණනවා ඉන්ධන එක හතර කරලා විකුණනවා ඉතින් රටේ ඔක්කොම විකුණනවා දැන් කවුද මේවා ගන්නෙ සුදර්ම ඇවිල්ලා දැන් තෙල් සංස්ථා කොටස් ගත්තේ කවුද තෙල් සංස්ථා සෙට් ගත් එකක් ගත්තා චීනේ තව එකක් ගත්තා ඕස්ට්‍රේලියාව අනිත් එක අරන් ඉන්දියාවේ IOC කලින් නම් ගත්තේ එතකොට ඒ රටවල් රාජ්‍ය ආයතන පවත් අයන එහෙ කට්ටිය ඇවිල්ලා මෙහෙම ගන්නවා අපි කොහෙද අරන් තියෙන්නේ අපේ රට කොහෙද අරන් තියෙන්නේ අරන් තියෙන්නේ නැහැ මේගොල්ලෝ පාලකයෝ නෙමෙයි මේගොල්ලෝ පාලකයෝ නම් රටේ ජනතාවගේ අනාගත දරුවන්ගේ සම්පත් දේපල මෙහෙම විකුණනවා අම්මෙක් තාත්තෙක් පදිංචි වෙලා ඉන්න ගෙදර විකුණන සුධර්ම ඔබ ඔබේ දරුවන්ට අඩුම ගානේ ගේවත් ඉතුරු කරනවා මේගොල්ලෝ එහෙම ඉතුරු කරනවද නැහැ මේගොල්ලෝ රටේ සම්පත් ටික විකුණ අනේක තමයි ඔබතුමාලා ආවත් ඒ ඔක්කොම යන්න වෙනවා නෑ ඉන්දියාවට යන්න වෙනවා යන්න දෙන්නේ නැහැ ඉන්න අහගන්නකෝ දැන් මම ගන්න යන ඔබතුමා ප්‍රශ්නේ අහුවා ඔබතුමා කියන්නේ තියෙන පැදගත් ප්‍රශ්න මට තේරෙනවා නෑ මේ IMF එකට අදාළ ප්‍රශ්න වල IMF ටික නෑ IMF කියන්නේ පුළුවන් තරම් පෞද්ගලීකරණය කර රටේ මේ තමා වෘත්තීය සමිති ගැන කියවනේ මේ තමා වෘත්තීය සමිති ගැන කිව්වද නෑ මම නැගෙනහිර ජාතිය බේර ගන්න කවුද ෆයිට් කරේ නැගෙනහිර ජාතිය බේරුනේ ඇයි අපේ රටේ වරාය වරාය නැති වෙනව නැගෙනහිර ජාතිය නැතුනොත් මතක තියාගන්න ලෝකේ හදන්න තියෙන හතරවෙනි බොක්ස් පෝට් එක මෙන්න මේ වගේ තුන් පැත්තකින් වරායක් හදන්න පුළුවන් එක පැත්තක නැගෙනහිර ජැටි අනිත් පැත්තෙන් සවුත් ඒෂියා ගේට්වේ ජැටි අනිත් පැත්තෙන් තියෙන අපේ ජයබහලු කන්ටේනර් ජැටි මේ දෙක එකතු කරොත් එහෙම තුන් පැත්තක් ලෝකේ හතරවෙනියට හදන බොක්ස් පෝට් එක කාර්යක්ෂමතාවය ලෝකේ දැනට 24ට තියෙන කොළඹ වරාය 12 වෙනියට ගේන්න පුළුවන් ඇයි ඇයි සංවර්ධනය ගැන හිතන්නේ නැත්තේ ඇයි විකිනීම විතරක් හිතන්නේ ඒ නිසා දැන් නැගෙනහිර ජැටි බේර ගන්නට මේගොල්ලන් ගහන්න මොකෝ කරේ බටහිර ජැටි දුන්න අදානිට ප්‍රශ්නයක් තියෙනවා සුධර්ම රටක ආයෝජන ගෙනාවට පස්සේ ඔය විදේශීය සමාගම් හරි රටවල් හරි එකපාරට එලවන්න බෑ අර හම් අර හම්බන්තොට වරාය අපි ගන්නවා කියලා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ එන්න කලින් කිව්වා අවසානේ මොකෝ වුනේ නෑ නෑ අහම කිව්වේ නෑ වගේ හිටියේ අපි එහෙම කියන්නේ නෑ අපේ රටේ ජාතික සංවර්ධන ඉලක්කත් එක්ක ඉස්සරහට යනකොට ඒව අපේ රටට වැදගත් වෙන්නේ කොහොමද එතකොට ඒක අපේ රටේ සංවර්ධන ලක්ෂණ තමයි වැඩ කරනවද නැද්ද කියලා බලන්න ඕනේ දැන් බලන්නකො හම්බන්තොට වරාය දීලා අවුරුදු 6යිනේ 7යිනේ දැන් මොකද්ද කරලා තියෙන්නේ දැන් අපි චීනේ ආණ්ඩුවත් එක කතා කරන්න ඕනේ මේක બ્લોක් කළා හතිකෙන්නේ අපේ රටේ සංවර්ධන ඉලක්ක වලට අපේ නාවික ගමනාගමනට අදාළව නැව් 40000ක් යාමේ යන සර්විස් සෙන්ටර් එකක් පවත්වා ගන්න පුළුවන් තැනක් තියෙනවා එතනට කර්මාන්ත කරුවන්ට එන්න ඕන ඔයගොල්ලෝ මේක සංවර්ධනය කරන්න ඕනේ නැත්නම් රටේ සංවර්ධන මේක දෙන්න ඕනේ ඒ අපි ඉන්දියාව චීනෙත් එක කතා කරන්න ඕනේ ඉන්දියානු තෙල් ටැංකර ටික තවත් 84ක් තියෙන ලංකාවේ ආණ්ඩුවට හැබැයි පාවිච්චි කරන්න දෙන්නේ නැහැ ඇයි ගිවිසුම් ගහ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අඩුම ගන්න කුලිය ගන්න එතෝ දීලා තියෙන නිකන් 2003 ගහපු ගිවිසුමක් ඇත්තේ තියන් ඉන්නේ මේක නඩුවක් දාලා දෙනවා මම අදත් උසාවියේ දෙනවා නඩුව තව ශ්‍රේෂ්ඨ අධිකරණ හොඳ ඒක තියා දී ගන්න බැලේ ඒ නිසා මේ ආයතන එහෙනම් අපි බලන්න ඕනේ කලාපයේ තෙල් බෙදා හැරීමට තෙල් ගබඩාවක් ලෙස පවත්වා ගන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන් ජොයින්ට් වෙන්චර් එකකට යනනම් කොහොමද යන්න පුළුවන් කියලා හැබැයි මේවා වෙනුවට අද මොකද්ද කරන්න රටේ තියෙන ඉඩම් ටික ඔක්කොම ටික විකුණනවා NLDB එක සතුව තියෙන අක්‍ර 28000ක් ෆාම් 31ක් අපි අහන්නේ අපේ රට ගිරිවලින් ස්වයන් පෝෂිත කිරීම සඳහා අවශ්‍ය වෙන කිරි ගවයන් ගේන එක නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගේන එක දැනුම ගේන එක වෙනුවට අපි මොකද කරන්නේ අපි මේ ටික විකුණනවා ඉන්දියාවේ ලොකුම සමුපකාරයක් තමයි අමුල් කියන්නේ ගොවියන් එක ඒක තමයි මෙහෙ ගන්න දැන් අපි ඒක අපි රජේම එක විකුණනවා අතාරිනවා නිකන් හම්බෙච්ච ඔබතුමා ලමුල්ට දෙන්නේ දැන් ඔබ ඔබ මේ ප්‍රශ්නේ අහන්නේ දැන් මේක දෙනවානේ දැන් ඔබ අහන්නකොයි මේගොල්ලන් දෙනවද එකට එක කරලා ඔව් ඒක තමයි එතකොට නිශ්චිතව ඔබතුමාලානේ ආණ්ඩුව අපේ විරෝධය කියලා දෙනවා निश्चित राज्य आयतन विक्री आंडुआ करें
අපිට ජාතික සංවර්ධන සැලැස්මක් තියෙනවා ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා ඒ වැඩපිළිවෙල අනුව අපේ රටේ ජනතාවට හෙට දවසේ ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕනේ අපේ රටේ කර්මාන්ත 140ක් සුරුව මධ්‍ය පරිකරණ වල වැහිලා තියෙනවා අපේ රටේ කර්මාන්ත කරුවට මොකක්ද ආණ්ඩුව දීලා තියෙන සාහනේ මොකුත් නැහැ දැන් මේ අයව ඇතුලේ 160ක් බෝට්ටු මූදායනේ නවත්තලා තියෙනවා මොකක්ද දීලා තියෙන සාහනේ සුරුව මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවට මොකක්ද දීලා තියෙන සාහනේ කර්මාන්ත වැටලා තියෙනවා අපනයන නිෂ්පාදන අඩු වෙලා තියෙනවා ඇඟලුම් සේසේ 117කින් ප්‍රොඩක්ට් එක්ස්පෝට් අඩු වෙලා තියෙනවා මොකද්ද දීලා තියෙන සහනේ ලයිට් බිල වැඩි වුණා පොලිය වැඩි වුණා බදු වැඩි වුණා අවසානයේ කර්මාන්තයත් අඩාල වුණා ඒ නිසා රටක නිෂ්පාදන කර්මාන්ත වලට අවශ්‍ය කරන දැක්මක් සහිත වැඩපිළිවෙළක් ජාතික ජන බලය වෙනස අපි ඉදිරිපත් කරලා තියෙනවා සුදර්මන් ඒ ජාතික වැඩපිළිවෙළත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ එතකොට ඒක අනුව රටේ ආයතන විකිණීම අපේ ප්‍රතිපත්තිය නෙමෙයි ඒ නිසා රටේ ආයතන විකිණීම කියලා කියන්නේ කාලකන්නිකමක් මේක ලෝකෙ කිසිදු රටක් එහෙම කරන්නේ නැහැ. ඊයේ පෙර සිංගප්පූරුවේ අගමැතිවරයා ජනාධිපතිවරයා කිව්වා මොකද්ද කිව්වේ? ඔව් කිව්වා රටට තියෙන වැදගත්ම සාධක දෙකක් තියෙනවා අපිට සම්පත් දෙකක්. මොකක් අපි සතු විදේශ අපේ විදේශ සංචිතය දෙක අපේ රටේ රාජ්‍ය සේවය. ඉතින් අපේ රටේ රාජ්‍ය සේවය ගැන මේ කිඹුල් කඳුළු හලනවා කට්ටිය. මේ විකුණන්න ඕන අඩු කරන්න ඕන ස්ට්‍රයික් නැහැ රාජ්‍ය සේවය නැත්තම් අද රට ඉතුරු වෙන්නේ නැහැ තමයි. ප්‍රශ්න තියෙනවා. පුරවල තියෙනවා සමහර තැන් වලට. හැබැයි අවශ්‍ය තැන් වලට නෑ පරිපාලන විමධ්‍යගත කරලා නෑ ඒ නිසා රටක් ඉස්සරහට යන්න ඕන එකක් තියෙනවා ඒ නිසා එතෙන්ට අදාළ වැඩපිළිවෙලක් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන නිසා නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයේ පිට මේ එකඟතාවයේ ඉටු කිරීම සඳහා අපි එකතුනේ නෑ ඒ නිසා දැන් මේ හදන්නේ මොකද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඊගව මේව එක ගන්න නම් දැන් පෙන්නන ඕනේ මේ ඔක්කොම එකට ඉන්නේ අපි කරේ අද්දාගෙන ඒ නිසා තමයි ආණ්ඩුව මේ ආරාධනා කරන්නේ ඒ නිසා ඒ ගැටේට අපි අහු වෙන්නෙත් නෑ ඒ මිනිහට අපි කර ගහන්නෙත් නෑ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් එනකම් බලන් ඉන්නවා ඒකෙදි මේ අයට දෙන්න දෙන එක කොහොමද කියලා මේ ජනතාව උත්තර දීලා පෙන්නයි හොඳයි